பார்லிமேந்துவ ரஸ்வே ஆண்டுவே மந்திரிவருன் பிரிசாக் ச்வாதீனவே பக்ஷ நாயக்கன் கெந்தவா தீரணையாக கண்ண மந்திரிவருன்கின் கதாநாயகட இல்லீமா பிரச்சண்டத்வேட எரிஹிவ நீதிய தடிவ கிரியாத்மக கரணவா ஆரக்ஷக லேகம்கின் பிரகாஷயாக் மகாபேங்குவே அதிபதி கமட்டு ஹிட்டப்பு ஜேஷ்ட நியோஜ்ய அதிபதி நந்தலால் வீரசிங்க நம் கராய் பெய ஹயஹமாராக் லைட் கபெத்தி தில் விதீம அரம்பே பாகிஸ்தானே பாரகார அகமதி துரைய ஹிட்டப்பு அகமினிசுரு குல்சார் அகமட்ட විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ රට තුල පවතින අර්බුදකාරී වාතාවරණයේ යටතේ අද උදෑසන පාර්ලිමේන්තුව රැස්ුණා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 14 දෙනෙකු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු 10 දෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ 10ක මන්ත්‍රීවරුන් 16 දෙනෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු දෙදෙනෙකු ස්වාධීන වන බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්කමගේ මහතා ජනතාව විරෝධය දක්වන්නේ ආණ්ඩු පක්ෂයට පමණක් නොව පාර්ලිමේන්තුවේ 225 දෙනාටම බව මෙහිදී කියා සිටියා. ඒ හේතුවෙන් විවිධ මතවල නොසිට එක් මතයකට පැමිණ කටයුතු කරන ලෙසද ඒ මහතා මෙහිදී සියලු දෙනාගෙන් ඉල්ලා සිටියා. අද තියෙන ආණ්ඩු පක්ෂයේ කටයුතු අලුත් කැබිනට් මණ්ඩලය ඒ ගැන තීරණය කරේ නැත්නම් ඒ ගැන තීරණය කරන්න. මොකද මං හිතන්නේ අගමැතිතුමයි මුදල් ඇමතිතුමා විතරයි ඉන්නේ මේ දැනට ප්‍රශ්න වලට පිතුරු දෙන්න. ඉතින් මං කියන්නේ මේ ටික කල් දාලා මන්ත්‍රීවරු කීප දෙනෙක්ගේ ප්‍රකාශ තියෙනවා. ඒ ප්‍රකාශ අරගන්න ඊට පස්සේ අපිට විවාදයක් කරන්න මොකද්ද අපි කරන්න යන්නේ කියලා. වියනොත් හිටපු අග්‍රාමාත්‍යතුමාට සමා වෙන්න. මොකද එතුමා තමයි විපක්ෂයේ දැන් මෙහෙවන්නේ. අපි සතුටු වෙනවා එතුමා විපක්ෂයේ මෙහෙවීම ගැන. ඉතින් එතුමා කියනවා නම් මේ ප්‍රශ්නයකටවත් උත්තර දෙන්න ඕනේ නැහැ. පස්සේ පුළුවන් බලන්න කියලා ආට ද මිනිස්ටර් බට් වී හැව් ද ස්ටේට් මිනිස්ටර්ස්. සෝ ස්ටේට් මිනිස්ටර්ස්ට අවකාශය දීලා තියෙනවා ඔබතුමා. ඇත්ත වශයෙන්ම දැන් මේ ප්‍රශ්න අහනවා. එතකොට අතුරු ප්‍රශ්න අහන්න සභානායකට පුළුවන්ද? ඔව්වේ විශේෂකර අවබෝධයක් දෙන්නේ. මම විවාදයකට යන්න කැමති නැහැ මේ විපක්ෂ සංවිධායකතුමා ගැන. මොකද එතුමා කතා කරන්නේ එතුමා මැරිලා ඉපදිනවා වගේ. එතුමා වරුදු පහක් මේ සභානායක හැටියට ප්‍රශ්න කීයකට උත්තර දුන්නද දැනගද උත්තර දුන්නේ? නිකම් බොරුවට මඩ ගහන්න එපා. අපව මඩ වදිනවා. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා, එතුමාගේ නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා චමර රාජපක්ෂ සෝහියුරා, මම දැනගන්න කැමති දැන් චමර රාජපක්ෂ එතුමා අමාත්‍ය ධූරෙන් ඉවත් වෙලා තිබෙනවා, රාජ්‍ය අමාත්‍ය ධූරණත් ඉවත් වෙලා තිබෙනවා. එතන අපිට දැනගන්න පුළුවන් විශේෂයෙන්ම හදිසි නීතියක් රටේ පනවලා තිබෙන වෙලාවක රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මේ පාර්ලිමේන්තුවට වග කියන්නේ කවුද? එතකොට වෙළඳ ඇමති තිල්ලාස් වෙලා තිබෙනවා, නියෝජ්‍ය වෙළඳ ඇමති තිල්ලාස් වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවට වෙළඳ අමාත්‍යංශ පිළිබඳ වග කියන්නේ කවුද? ගරු මන්ත්‍රීතුමා ස්ථාවර නියෝග අංක 31 යටතේ අග්‍රාමාත්‍යතුමාට සියලුම අමාත්‍යංශ ගැන උත්තර දීමේ බලය තියෙනවා. නිත්‍ය වශයෙන්ම අග්‍රාමාත්‍යතුමා සියල්ලට වග කියනවා. නීත්‍යානුකූලව කිසිම ඇමතිවරයෙක් ඉල්ලාස් වෙලා නැහැ. මේ මොහොත වෙනකොට තමන් පුද්ගලිකව අස්ුණා කියලා කිව්වා කියලා ඒක සාර්ථක පිටුරන් නෙවෙයි නීත්‍යානුකූල වෙලා නැහැ. දෙවෙනි එක අද පවතින රටේ තත්ත්වය ගැන අපි කවුරුත් දන්නවා. ඒ නිසා අපි කණ්ඩායමක් තීන්දුව කළා තියෙනවා අනන්‍ය වෙනම කණ්ඩායමක් හැටියට මේ පාර්ලිමේන්තුවේ බෙනිස්තු. සංගයේ සියලු දෙනාටම ආරාධනා කරන නැති සිටි. මම ජෝන් සෙනෙවරත්න හිටපු ඇමතිතුමා සුසිල් ප්‍රේමජාන්ත මන්ත්‍රීතුමා චන්ද්‍රිම විරක්පටි මන්ත්‍රීතුමා නලින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා නිමල්ලන් සමන්ත්‍රීතුමා සුදර්ශනී ප්‍රනාන්දු පුල්ල මන්ත්‍රීතුමා ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීතුමා රොෂාන් රණසිංහ මන්ත්‍රීතුමා අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීතුමා සහ ජයරත්න හේරත් කියන මන්ත්‍රීවරු තමයි අනන්‍ය වෙනම කණ්ඩායමක් හැටියට කටයුතු කරන්න සූදානම්. බොහොම ස්තුතියි. ඔව්. මේ රටේ උද්ගත වෙලා තිබෙන මේ අරාජික තත්ත්වය තුරන් කිරීම සඳහා ගත යුතු පියවර තීරණය කිරීමේ පුරෝගාමියා බවට කථානායකතුමා හැටියට තමුන්වන්සේ පත් වෙන්න අන්තර්මහර පාලනයක් ස්ථාපිත කරන්න ඒ වෙනුවෙන් අපේ පක්ෂ 10ක් පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරු 16ක ප්‍රමාණයක් මීට පෙර සිටම මේ ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධව ස්වාධීනව කටයුතු කළා වගේම තවදුරටත් ස්වාධීනව කටයුතු කරනවා කියන එක මම විශේෂයෙන් දැනු දෙන්න ඕනේ. මමත් ඒ වගේම උදේ ප්‍රභාත් ගම්මන්පිල මැතිතුමත්, වාසුදේව නානායක්කාර මැතිතුමත්, තිස්ස විතාරණ මැතිතුමත්, ක්‍රීඩා නලස් මන්ත්‍රීතුමත්, පූජා අතුරුලිය රතන ස්වාමින් වහන්සේත්, ගෙවිදු කුමාරතුංග මන්ත්‍රීතුමත්, වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමත්, අසංක නවරත්න මන්ත්‍රීතුමත්, මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීතුමත්, නිමල් පීතිස්ස මන්ත්‍රීතුමත්, ගාමිණී වලේබඩ මන්ත්‍රීතුමත්
මන්ත්‍රීතුමාත් ඒල්ලේ මතාවුල්ලා මන්ත්‍රීතුමාත් ඒ වගේම ගයාසාන් මන්ත්‍රීතුමාත් ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාත් යන අපි සියලු දෙනාම මෙතෙක් අනුගමනය කළා වගේම ස්වාධීනව කටයුතු කරනවා කියන එක මේ සභාවට ඉතා ඕනෑකමින් දනු දෙනවා ගරු උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීතුමාත් ඒ මම කියපු මෙතෙක් ස්වාධීනව කටයුතු කරපු මන්ත්‍රී කණ්ඩායමට අයත් කියන එක ඔබතුමාට දනු දෙනවා හරි බොහොම ස්තුතියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ 14 දෙනාම අද සිට අපි පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කරනවා කියන එක කියන්නට ඕන විශේෂයෙන්ම රට සංසුන් කරලා ඊට පසුව අපිට පුළුවන් පක්ෂ විදියට බෙදලා වැඩ කරන්න මේක ඉතාම භයානක අවස්ථාවක් ඒ තත්ත්වයේ තුල සියලු දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන අපි එක තැනකට වාඩි වෙලා අපි සාකච්ඡා කරලා අපි කටයුතු කරමු කියන එක මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ කිසිදු අනපනතක අකුරක් හෝ වෙනස් නොකර උත්තරීතර පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායකයේ කටයුතු හැසිරවීමට සහ සාමූහික වග කියන කැබිනට් මණ්ඩලයක් තුලින් රටේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මම මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා ඒ අනුව මේ පාර්ලිමේන්තුවෙන් මේ යෝජනා සම්මුති අනුව ගරු අග්‍රාමාත්‍යවරයෙක් මහජන මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පත් කරගෙන ඒ අග්‍රාමාත්‍යවරයාට බලය දෙන්න පක්ෂ ભેදයකින් තොරව තියනවා නම් වැඩිය හොඳයි අතුරු ආණ්ඩුවක් අන්තර් ආණ්ඩුවක් හදාගෙන ඒ කැබිනට් මණ්ඩලයට අවස්ථාව දෙන්න මාස 6ක් හෝ අවුරුද්දක් මේ දැවෙන ප්‍රශ්න ටික විසඳන්න ජනතාවට ඇත්ත කියලා බොරු කියලා නෙවෙයි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අඳන්න ඕන අවස්ථාවක් ජන ජීවිතේ කඩාගෙන වැටලා ආර්ථිකය කඩාගෙන වැටිලා ඒ නිසා මේක අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරලා චෝදනා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ නිසා මම වැඳලා ඉල්ලනවා ඊළඟට අපි බලය ගන්න එක පිළිබඳව කතා කරන්න එපා. අපි සියලු දෙනා එකතු වෙමු රට වෙනුවෙන්. දැන් කාලය එළමිලා තිබෙනවා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න. අපි එන්නේ නැ මේ తాවකාලික අමතිකම් ගන්න. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ක්‍රියාවලිය ඒ සතියේ ගෙන්න. මම ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරන්නේ දැන් අද දවසේ අපේ ආණ්ඩුවේම ඉන්න සහෝදර මන්ත්‍රීවරු කණ්ඩායමක් ස්වාධීන වුණා. ඒකයි ආයේගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. අද විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා ස්වාධීන වෙලා එතුමා කිව්වා මේ වෙලාවේ අන්තර්පාලන ආණ්ඩුවක් හදන්න කියලා. ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්තයා තව මතයක් දරුවා. ඊළඟට සජිත් විප්‍රරාද විපක්ෂ නායකතුමා ජේවීපී එකටත් ගහලා එතුමා තව මතයක් හැදුවා. ඒ නිසා අපි ඔබතුමාලගෙන් ඉල්ලන්නේ හරි ආණ්ඩුව වැරදිනම් තමුන්නාන්සල එකට ඉන්න ඉස්සල්ලා මෙතන මත කීයක්ද ඉතින් ඒ නිසා අපි කියන්නේ තවත් ඔබතුමාල මේ රට අස්ථාවර කරන්න එපා පළවෙනියට ඔයාලා එකට ඉන්න ඔයාලා එකට නෑ වත්මන් තත්වය තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැසවීමක් අද පස්වරු දෙකට පැවැත්වෙන බවට කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා අද උදෑසන පාර්ලිමේන්තුවට පැමිණි මහජන නියෝජිතයින් මාධ්‍යට අදහස් පළ කළා මේ අතර ජන නියමු කලාකරුවන් සංවිධානය පොල්තුව මන්සන්දිය අසල උද්ඝෝෂණයක නිරත වුණා දැන් රටේ ජනතාවට අවශ්‍ය වෙන්නේ මේ පාලනය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම රට හදන්න පුළුවන් පාලනයක් ජනතාවාදී පාලනයක් ඉක්මනින් ගේම මේ අර්බුදකාරී වාතාවරණයෙන් රටත් ජනතාවත් ගලවන්න පුළුවන් වෙන්නේ ජනතාවගේ අභිලාෂ ඉටුවන නව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවලා මේ දෛනික ජීවිතයේ ජනතාවගේ මතුවී තිබෙන බරපතල ප්‍රශ්න වලට උත්තර ලබා දුන්නොත් පමණයි පොරපාලනේ මම හැමදාම මේ පාරෙන් තමයි එන්නේ දැන් මං එන්නේ මේ කිට්ටු ගෙවල් දින එකයි මං මේ පාරෙන් එන්නේ සම්මුඛ ජනපාලයේ බය නැහැ අපි අගමැතිකම් අපි ගන්න නැහැ මේ වෙලාවේ විපක්ෂයක් විදිහට ඊ කණ්ඩායම් රැස්වීම පැවැත්තුවා අපි එතන තීරණයක් ගත්තා මේ කිසිදු අවස්ථාවක අපි ආණ්ඩුවට සහයෝගය ලබා දෙන්නේ නැහැ රටේ ජනතාවගේ ඉල්ලීම අපි ඉෂ්ට කරනවා මුකුත් වෙන්නේ අපි ආණ්ඩුව ගෙනින්නවා අපිට බහුතරය තියෙනවා කිසිම ගැටලුවක් එන්නේ ආණ්ඩුව පාත්තගෙන යන්න පුළුවන් ඇතුලේ ගස්රණ ඇති ඉතින් නමුත් මිනිස්සු අපිට බලයක් දීලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ තුල අවශ්‍ය කටයුතු කරන්න ජනතාව තවම අපි ප්‍රතික්ෂේප කරලා නැහැ හැංගිලා නැහැ ඇත්තටම මම තිරිගුණාමල දිස්ත්‍රික්කයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආණ්ඩුපක්ෂ නියෝජනය කරන සහ සිංහල එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉතින් මම මගේ දිස්ත්‍රික්කයේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු හැමෝටම මට කරන්න පුළුවන් හැම මෙහෙයක්ම මම කරලා තියෙනවා මේ අතර ජනනියමු කලාකරුවන් සංවිධානය පොල්දුව මන්සන්දිය අසල උද්ඝෝෂණයක නිරත වුණේ මෙලෙසයි විවිධ පාර්ශව සංවිධානය කළ උද්ඝෝෂණ ස්ථාන රැසකදී පැවැත්වුණා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතින් ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ නිවාස හා දේපළවලට හානි සිදු කිරීමේ සිතින්ද වාර්තා වනවා
පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාගේ පොළොන්නරුව නිවසට මර ප්‍රහාරයක් එල්ල වුණා. ඊ රාත්‍රී පැය 3කට අධික කාලයක් එල්ල වූ මෙම ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාගේ නිවසට සහ දේපළවලට දැඩි හානි සිදු වුණා. පිරිස විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් 12 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. ඊයේ රාත්‍රියේ අනුරාධපුර නගරයේ උද්ඝෝෂණ නිරත වූ පිරිසක් අද අලුයමතෙක් දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන්ගේ නිවාස ඇතුළු දේපළවලට පහර දී දැඩි හානි සිදු කර තිබෙනවා. දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයන්ගේ නිවාස හා දේපළයි මෙලෙස ප්‍රහාරයට ලක් වුණේ. රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතාගේ නිවස අසලට ගිය උද්ඝෝෂකයන් ගල්මුල් වලින් පහර දී නිවසට හානි කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවස අසලට ගිය උද්ඝෝෂකයන් කලාකාරී ආකාරයෙන් හැසිරුණා. මේ අතර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ කාර්යාලයටද හානි කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතාගේ නිවසට කාර්යාලයට සහ ඔහුට අයත් හෝටලයකටද කලාකාරයන් පහර දී හානි කර තිබෙනවා. මෙතර අනුරාධපුර නගරාධිපති එච් පී සොමදාස මහතාගේ නිවසද කලාකාරින්ගේ ප්‍රහාරයට ලක් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස ඉදිරිපිටට ඊ රාත්‍රියේ රැස් වූ පිරිසක් විරෝධතාවක් පැවැත්වුවා. කලාකාරී ආකාරයෙන් හැසිරුණු පිරිස විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. සමකාමී උද්ඝෝෂණ අනුමත කරන අතර ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවතහරණය කරනවා. මහජනතාව ආරක්ෂා කිරීමට කැපවී සිටින ආරක්ෂකංශ මෙම උද්ඝෝෂණ නිරතුරුවම අධීක්ෂණය කරමින් සිටින බවයි ඒ මහතා තවදුරටත් සඳහන් කරන්නේ. එක කණ්ඩායමක් සාමකාමී අයුරින් උද්ඝෝෂණය පවත්වාගෙන යනු ලබනවා. ඔවුන් ඒ උද්ඝෝෂණයේ අවසානයේදී සාමකාමීව විසිර යන අතර අනෙක් කණ්ඩායම හිතාමතාම රජයේ පොදු දේපළවලට හා විවිධ පාර්ශවයන්ගේ පෞද්ගලික දේපළවලට හානි පමුණුවමින් ප්‍රධාන පාරවල් සහ ප්‍රසිද්ධ ස්ථානයන්හි එදිනෙදා ජන ජීවිතයට අපහසුතා ඇතිවන විදියට සංවිධානාත්මකව ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණයන් පවත්වාගෙන යන බව පෙනී යනවා. මහජනතාව ආරක්ෂා කිරීම සඳහා නිරතුරුවම අපකප වී සිටින ආරක්ෂක අමාත්‍යාංශයත් ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සමග එක් වෙලා මෙම උද්ඝෝෂණයන් නිරතුරුවම අධීක්ෂණය කරමින් පසුවන අතර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සිදුවන සාමකාමී උද්ඝෝෂණයන් අපි අනුමත කරනවා. ඒවා පැවැත්වීම ගැන අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. නමුත් කිසිදු ආකාරයක ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් සිදු නොවීමට වග බලා ගන්නා බවට සහ කටයුතු කිරීමට සිදුවන බවට මම සියලු දෙනාටම දැනුම් දීමට කැමතියි. ඒ වගේම සාමය ආරක්ෂා කිරීමටත් එවන් සිදුවීම් වලට සම්බන්ධ වන අයවලුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිසේත්ම ආරක්ෂක අංශත් පොලිසියත් පසුබට නොවන බවත් අවධාරණය කළ යුතුයි. විදුලි කප්පාදුව සඳහා විදුලි බල මණ්ඩලය සකස් කළ කාලසටහනට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි වුණා. මේ අතර දිවයිනේ ඉන්ධන පෙරුම් හල්වලට ඉන්ධන තොග බෙදාහැරියද තවදුරටත් දිගු පෝලිම් දක්නට ලැබෙනවා. අද සිට ලැබුණ අටවනදා දක්වා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි කප්පාදු වැඩපිළිවෙල සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා. එහි දැක්වෙන්නේ එම දිනවලදී පැය 6 විනාඩි 30ක කාලයක් විදුලිය කප්පාදු කරන බවයි. ඒ සිට එල් කලාප දක්වා උදෑසන 8ත් සවස 5ත් අතර කාලය තුලදී පැය 4ක්ද සවස 5ත් රාත්‍රී 10ත් අතර කාලය තුලදී පැය 2යි විනාඩි 30ක්ද විදුලිය විසන්ධි කිරීමවා. පී සිට W කලාපය දක්වා පෙරවරු 10ත් සවස 6ත් අතර කාලය තුලදී පැය 4ක්ද සවස 6ත් රාත්‍රී 10ත් අතර කාලය තුලදී පැය 2යි විනාඩි 30ක්ද විදුලිය විසන්ධි කිරීමවා. මෙගාවොට් 235ක ධාරිතාවක තාප බලාගාර දෙවිතෙල් නොමැති වීම හේතුවෙන් මෙවන විට අක්‍රීයව පවතිනවා. කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසම කළ ඉල්ලීමකට අනුව දෙවිතෙල් මෙට්‍රික් ටන් 25,000ක් විදුලි ජනනය වෙනුවෙන් ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ අතර ඉන්දිය ණය ආධාර යටතේ මෙරට වෙත පැමිණි ඩීසල් මෙට්‍රික් ටන් 40,000ක් රැගත් නෞකාවේ ඉන්ධන ගොඩබෑම අවසන් කර තිබෙනවා. එම ඉන්ධන තොග දිවයිනේ සියලු ප්‍රදේශවල ඉන්ධන පිරුම් මල් කරා බෙදා හැරීමට කටයුතු කෙරුණා. කෙසේ වෙතත් තවදුරටත් ඉන්ධන පිරුම් මල් බොහොමයක් වසා දමා ඇති බවට පූර්ව ප්‍රදර්ශන කර ඇති අතර බොහෝ ඉන්ධන පිරුම් මල් අසල දිගු පෝලිම් දැකගත හැකි. මේ අතර අද ඩීසල් මෙට්‍රික් ටන් 40,000ක් රැගත් තවත් ඩීසල් නෞකාවක් මෙරට වෙත පැමිණීමට නියමිත බව වාර්තා වනවා. මේ අතර පෞද්ගලික බෞසර රත හිමියන්ගේ සංගමය සහ කණිතෙල් පරයන්ත කොළොන්නාව නිමාවේ සභාපතිවරයා අතර අද දෙවන දිනටත් සාකච්ඡාවක් පැවැත්වෙනවා.
ඒ ප්‍රවාහන දීමනාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද සාකච්ඡාවේදී ධනාත්මක පිළිතුරක් නොලැබුණ හොත් ඉන්ධන බවුසරත දහවණයෙන් ඉවත් වන බව එම සංගමය ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දුරේ බාර ගන්නා ලෙස රජය කළ ඉල්ලීමට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එකඟත්වය පළ කර තිබෙනවා. ඒ මහතා අනිද්දා වැඩබහර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දුරේ බාර ගන්නා ලෙස තමාට රජය ආරාධනා කළ බව BBC පුවත් සේවයට නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එම ආරාධනයට තමන් එකඟත්වය පළ කළ බවයි. දැනට ඕස්ට්‍රේලියාවේ සිටින තමා අනිද්දා දිනේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් එදී මහ බැංකු අධිපති දුරේ බාර ගැනීමට නියමිත බවත් වීරසිංහ මහතා BBC පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙනවා. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2011 වසරේ සිට 2020 වසර දක්වා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස කටයුතු කළා. ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වසර ගණනාවක් ක්‍රියා කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ නැෂනල් යුනිවර්සිටියෙන් ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිය සහ පශ්චාත් උපාධිය හිමි කරගත් නන්දලාල් වීරසිංහ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙක්. ඒ සමග දිවා පුවත් විකාශය නිමවටපත් වෙනවා.